එතකොට මේ ත්‍රිපිටකය බලාගෙන පසු කාලීනව ලියාගත් අට කතා තියෙනවා වර්ණනා තියෙනවා මේ අක්කණ සූත්‍රයේට වර්ණනාවක් තියෙනවා අටුවාවක් තියෙනවා ඒකේ බොහෝ වැරදි තැන් තියෙනවා නමුත් අක්කණ සූත්‍ර අටුවාවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා ඒකේ බොහෝ වැරදි තැන් තියෙනවා නමුත් අක්කණ සූත්‍ර අටුවාවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා මම ඒක අරන් මේ වෙලාවේ මතක් කරන එක හොඳයි අක්කණ සූත්‍ර අටුවාවේ ඒ අටුවා ආචාර්යින් වහන්සේ පෙන්නනවා මේ මජ්ජිම ජනපදය සහ පච්චන්තිම ජනපදය අතර විස්තරය ඒකෙදි තියෙන කරුණක් අපි මේ විදිහට විග්‍රහ කරගන්න ඕනේ එතකොට මේක විග්‍රහ කරගන්නකොට අපිට පැහැදිලිව ඔප්පු සිද්ධ වෙන විශේෂ කාරණයක් තියෙනවා උතුරින් දකුණින් නැගෙනහිරින් බස්නාහිරින් තියෙන්නේ මොනවාද කියන එකත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුවම ඒක ටිකක් අටුවාවේ වුණාට පිළිගන්න පුළුවන් කරුණු තියෙන්නේ අපි සාමාන්‍යයෙන් අටුවා ගණන් ගන්නෑ මොකද ඒවා පසු කාලීනව ලියපු දේවල් නිසා ඒක ටිකක් අටුවාවේ වුණාට පිළිගන්න පුළුවන් කරුණු තියෙන්නේ අපි සාමාන්‍යයෙන් අටුවා ගණන් ගන්නෑ මොකද ඒවා පසු කාලීනව ලියපු දේවල් නිසා නමුත් මේ කරුණු කාරණා මෙතනදී යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියන එක අපිට පැහැදිලිව මෙතනදී යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියන එක අපිට පැහැදිලිව පේනවා මේකෙදි කියනවා මේ අටුවාචාරින් වහන්සේ අපි නිතර දෙවේලේ අහලා තියෙන වචනයක් ගැන මේක මං කියනවා මජ්ජිමේසු ජනපදේසුති පුරත්තිමාය කජංගලන්නාම නිගමෝ මේ මේකේ මේකේ පූජාවලියේ තියෙනවා මේ කතාව මම ඒක පස්සේ කියන්නම් මේක මේ විදිහට කියලා මම වැදගත් වචන ටික කියන්නම්කෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා සකලෝපි ජම්බුදීපෝ මජ්ජිම ප්‍රදේශා නාම මුළු සකල ජම්බුද්දීපේම මජ්ජිම ප්‍රදේශයයි තේරුණාද සවුන්ඩ්ස් පොන්ටක් වගේ සකල ජම්බුද්දීපේම මජ්ජිම ප්‍රදේශයයි සකලෝ ජම්බුද්දීපේ මජ්ජිම ප්‍රදේශා නාම නමුත් මේ අටුවාව රචනා කරන කාලේ ජම්බුද්දීප කියන වචනේ නෙවෙයි ප්‍රසිද්ධව තිබ්බේ අනුරාධපුරයේ ගේනේ මේක රචනා කරන්නේ ඒ කියන්නේ ඔය අක්කන සූත්‍ර අටුවාව අක්කන සූත්‍ර අටුවාව රචනා කරන කාලේ මේ රටට ජම්බුද්දීපය කියන නම ප්‍රසිද්ධිය භාවිතා කළේ නැහැ ඒවා වැළලිලා තිබ්බේ ඒ කාලේ ප්‍රසිද්ධිය තිබ්බ නම තමයි තම්බපන්නි දීප ඒතර මේ අටුවාවේ කියන හරි ලස්සන කතාව මෙතන කියනවා එත්තකේ ඨානේ බුද්දේ පච්චේක බුද්දේ මහා ශාවකා බුද්ධුප්පට්ටකා බුද්ධ ශාවකා බුද්ධ මාතා බුද්ධ පිතා චක්කවත්ති इति රාජාති ඉමේ සද්දා නිබ්බතಂತಿ අපිච උපාය උපාදායපි මජ්ජිම ප්‍රදේශා ලබ්බති බුදු පසේ බුදු මහරහත් බුදු ආදී උත්තමයන් පහළ වෙන තැනට තමයි කියන්නේ මජ්ජිම ප්‍රදේශ කියලා පැහැදිලිද ඊගාවට සකලෝපිහි ජම්බුදීපේ මජ්ජිම ප්‍රදේශා නාම සේස දීපා පච්චන්තිමා ජනපදා ඒ දීපේම් පිට සෙසු දේවල් ඔක්කොම පච්චන්තිම ජනපද. ඒතර මේකේ හොඳම කතාව ඒක නෙවෙයි. සකලෝපිහි ජම්බුදීපේ මජ්ජිම ප්‍රදේශා නාම සේස දීපා පච්චන්තිමා ජනපදා තම්බපන්නි දීපේ අනුරාධපුරම් මජ්ජිම ප්‍රදේශා නාම. පැහැදිලිද? තම්බපන්නි දීපේහි අනුරාධපුර රාජධානිය නම් වූ රාජධානිය මධ්‍ය මණ්ඩලයයි. මේ කියන්නේ කවුද? අටුවාචාරින් වහන්සේ කියන්නේ කොයි අටුවාවේද ජම්බුද්දීප පෙය්‍යාල වර්ණනා. ඒකේ බොහෝ වැරදි තැන් තියෙනවා. නමුත් අක්කණ සූත්‍ර අටුවාවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. කොයි අටුවාවේද ජම්බුද්දීප පෙය්‍යාල වර්ණනා. තම්බ පන්නි දීපේ අනුරාධපුරම් මජ්ජිම ප්‍රදේශා නාම. ආයතනින් එහා කතා දෙකක් නැහැ. එතකොට එහි තියෙන විශේෂම කාරණය මෙන්න මේක. එහි යටින් සටහනක් සඳහන් කරනවා තම්බපන්නි දීපේ. තම්බපන්නි දීපේ අපි දන්නවා තම්බපන්නි කියන්නේ මොකද්ද?
ඒ අපේ අපේ මේ දූපත දිවයින කියන එක අපි දන්නවා. අනුරාධපුරං මජ්ජම පදේසෝ නාම. තම්බපන්නේ දීපේදී අනුරාධපුර නගරය මධ්‍යම ප්‍රදේශයේ මධ්‍ය මණ්ඩලය කියලා ගන්නවා. අනුරාධ තම්බපන්නේදී සේසෝ පච්ඡන්ත දේශා පච්ඡන්තෝති ඒවන් නයෝ වෙදිතප්පෝ. මේ න්‍යායට අනුව ඒ සෙසු ප්‍රදේශ ඒ දූපතේ තියෙන සෙසු ප්‍රදේශ ප්‍රත්‍යන්ත කියලා ගන්න කියලා. කවුරු හරි කෙනෙක් ලංකාවේ මධ්‍ය මණ්ඩලයක් හොයනවනම් මධ්‍ය මණ්ඩලයේ ඒ සතර මහා සිද්ධාස්ථාන හොයනවනම් ඒ අයිට ටික හොයාගන්න වෙන්නේ මේ පාටේ යනුව නම් අනුරාධපුරය තුල. මොකද හේතුව අනිත් ප්‍රදේශ ප්‍රත්‍යන්ත නිසා. ඒ නිසා මේ ඒකධම්මපාලියේ අටුවාවේ එන ජම්බුද්වීප පෙරියාලය කියන කොටස ඉතාම වැදගත්. මේ කොටස ජම්බුද්වීපය සහ තම්බපන්නිය සියල දීපය ඉතාම පැහැදිලිව නිරවුල්ව වෙන් කරලා දීලා තියෙනවා. ඒක ඉතාම වැදගත් සාධකයක් අපිට. හැබැයි කාට හරි පුළුවන් කූටව වංචනිකව විකෘති කිරීමකින් මේ උඩ තියෙන ජම්බුද්වීපය ගැන තමයි මේ යටත් කියලා තියෙන්නේ කියලා මේක එකක් කරන්න. හරි, අපි ඒක එකක් කරොත් එහෙම අපි ඇයට කියනවා එහෙනම් මේ කියන විදිහට මධ්‍ය මණ්ඩලයේ තියෙන අනුරාධපුරේ, ඒ නිසා අනුරාධපුරය ඇතුලේ මේ ස්ථාන ටික හොයාගන්න කියලා. හේතුව තමයි අනිත් ඕනම තැනක් ඉතින් එහාට ප්‍රත්‍යන්තයක් වෙන නිසා. ඒ නිසා මේක කිසිදු තර්කයක් නැති පදනමක් නැති ප්‍රකාශයක් පමණයි එක.